මුලින් දිලිත් ජයවීර ඇවිත් කිව්වේ හරිනි අමරසූරිය හරි ලාංකික කාන්තාවක් නෙමෙයි කියලා. හරිනි ඉංග්‍රීසියෙන්ලු හිතන්නේ. ඊට පස්සේ ඔන්න හරිනි ගැහණු කෙනෙක්ට තරතුරක් දුන්නා කියලා අලුතෙන් සෙට් එකක් වැළලෙන්න හදනවා. දේශපාලන නායකයන්ට හා නායිකාවන්ට පෞරුෂයන් තිබිය යුතුයි. පෞරුෂයන් ගොඩනැගෙනවා. ඒ පුද්ගලයන් පෞරුෂයන් ප්‍රතිවාදීන්ට ලොකු ගැටලුවක්. ඒ පෞරුෂයන් විනාශ කිරීමට විවිධාකාර දේවල් ඔවුන් කරනවා. යම් දේශපාලන ව්‍යාපාරයක ඉන්න නායකයෙක්ගේ පෞරුෂය රැකගන්න එක ඒ දේශපාලන ව්‍යාපාරයේ වැඩක්. ඒකට හැකියාවයි ඌමනාවයි ජාතික ජන බලවේගයට ඇති. ඒත් හරිනිගේ පෞරුෂය විශේෂයයි. ඒ රැකගැනීමේ යම්කිසි වගකීමක් පොදු මහත් ජනතාවටම තියෙනවා. මොකද ඇය අගමැතිනිය බවට පත් වූ කාන්තාවක්. ඇගේ පෞරුෂයේ ගති ලක්ෂණ වැදගත් වන්නේ පොදුවේ කාන්තා සමාජයටමයි. දේශපාලනය තුළ සිටින පිරිමින්ට වඩා කාන්තාවන් අපහසට ලක්වන්නේ ඉතාම දරුණු විදිහට. කාන්තාවක් යම්කිසි තත්ත්වයකට ළඟා වූ පසු ප්‍රහාරය එල්ල වෙන්නේ ඒ තනි කාන්තාවකට විතරක් නෙමෙයි සමස්ත ස්ත්‍රීත්වයටම. විශේෂයෙන් සමාජයේ අගතිගාමී ගති ලක්ෂණ නිසා කාන්තාවට අභියෝගයක් වෙන්නේ තමන්ගේ ගැහැණුකමම තමයි. එම නිසාම සමාජයක් විසින් දේශපාලන පක්ෂ කණ්ඩායම් අභිබවා කාන්තාවන් එක්ක සහයෝගයෙන් හිටගැනීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. හරුණි අමරසූරිය වගේම අනෙකුත් දේශපාලන පක්ෂවල සිටින කාන්තාවට පවා යම් යම් අඩුපාඩු තිබියදී වුවද සහයෝගය ලබා දිය යුතුයි. කෙසේ වෙතත් හරිනි අමරසූරියට පහර දීම ලෙහෙසි නැහැ. හරිනි ආවේගශීලීව කතා කරන්නේ නැහැ. ආන්දෝලනාත්මකව කතා කරන්නෙත් නැහැ. දැන් හරිනිට පහර දෙන්න කියලා කියන කතාව තමයි හරිනිගේ සමරිසි බව, සාමකාමී බව, හරිනි ලෙස්බියන් බව. ඇය එහෙම කතාවක් ප්‍රසිද්ධියේ කියලත් නැහැ. අපි මේ සටහනේදී ලෙස්බියන් කියන වචනය විවෘතව සං කිසි වක්‍ර හැඟවීම් පාවිච්චි කිරීමට නැතුව පාවිච්චි කරන්නේ වචනයෙන් කියන්න බැරි තරම් ලෙඩක් ඒක නොවන නිසා. ඒ වගේම හරිනි ගැන යන කතාන්දරයේ පදනම වෙන මොකක්වත් නෙමෙයි. ඇයි ලෙස්බියන් හෙවත් කාන්තාවන්ට ආදරය කරන කාන්තාවක් කියන එක නිසා. අගමැති හරිනිත් රනිල්ගේ අඩිපාරේ යයි කියලා ලියා තිබුණා. අනුර කුමාර දිසානායක පෞද්ගලික හිතමිතුරන්ට තනතුරු දෙන්නේ නැති බව කිව්වාලු. ඒත් හරිනි අමරසූරිය තමන්ගේ හිතවතියකට තනතුරු දුන්නාලු. හසානා සේගුනම් වූ ඇය සන්ධාන ආණ්ඩුවේ හිටපු ඇමතිකරයෙකුගේ දුවක්ලු. රනිල් වික්‍රමසිංහ තම සමීප මිතුරන් වන සාගර රත්නායක වැන්නවුන්ට වැදගත්ම තනතුරු දීමට වසර ගණනාවක් තිස්සේ ක්‍රියා කළාසේම හරිනි අගමැතිනියද මෙලෙස අත්තනෝමනික ලෙස ඉතා කනගාටුදායක බව බොහෝ දේ කියලා තියෙනවා කියලා නිවුස් පීඩියාවල අදාළ ෆේස්බුක් පිටුවේ ලියලා තිබ්බ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකේ හරිනි විසින් හසානාව වැළඳගෙන සිටින ඡායාරූපයක්ද දාලා තිබ්බා. මේ ප්‍රවෘතිය පිළිකුල් සහගත එකක් වන්නේ එහි වචනයකින්වත් නොකීවාට ප්‍රවෘතියේ ඡායාරූපයෙන් සහ රනිල් සහ සාගල සමග සමානකම් ඉස්මතු කිරීමෙන් අපේක්ෂා කර ඇත්තේම වක්‍රව සාමකාමීව සම්බන්ධයක් හෙළදව් කිරීම වීමයි. මේ වගේම මේ ප්‍රවෘතිය හෝ ප්‍රකාශය කිසිසේත්ම හරිනිට අපහාසයක් වන්නේ නැහැ. ඒ වෙනුවට මෙම ප්‍රවෘතිය අපහාසයක් වන්නේ සුහසක් ලෙස්බියන් කාන්තාවන්ට, ඒ වගේම අනෙකුත් ලිංගික ප්‍රජාවන්ට. මොකද තවමත් මේ අය හිතාගෙන ඉන්නේ කාට හරි මඩ ගහන්න ඕනෑ වුණාම පාවිච්චි කරන්න පුළුවන් දෙයක් විදිහට. සමාජයේ කොන්වෙන්න ඕනෑ, සරලවම ගත්තොත් අගමැති ධූරයට නුසුකම් තියෙන දෙයක් විදිහට. අපට කියන්න තියෙන්නේ ඒ කාලේ ඉවරයි කියලා. 2020 ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රට් පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වූ පිට් බුක් ජෙට් කියන අපේක්ෂකයා හෙවත් මේයර් පීට් ප්‍රසිද්ධ සාමකාමියෙක්. ඔහු 2020 මුල් අදියරේ අපේක්ෂකයා තෝරන මැතිවරණ ක්‍රියාවලියේදී අවධානය දිනාගත්තා. අයර්ලන්තයේ උපජනාධිපති ලක්සම්බර්ග් වල අගමැති වගේම බර්ලිනයේ හිටපු නගර අධිපති, අයිස්ලන්තයේ හිටපු අගමැති ආදී දේශපාලඥයන් බොහොමයක් ප්‍රසිද්ධියේ සාමකාමීන් විදිහට පෙනී සිටපු අය. ඉතින් හරිනිගේ අනන්‍යතාවය මොකක් වුණත් අවුල මොකක්ද? හරිනි අමරසූරිය කියලා කියන්නේ හරිනි අමරසූරිය. ඇයව මනින්න පුළුවන් වෙන්නේ ඇය කරලා තියෙන වැඩ සහ කරන්නට යන තියෙන වැඩ අනුව. අප මීට කලින් ඉඳන් අවස්ථා කීපයකදීම සාගර රත්නායක සහ රනිල් එකට ඉන්න ඡායාරූප රනිල්ව විවේචනය කරන අවස්ථාවලදී යොදාගෙන තියෙනවා දැකලා තිබ්බා. ඒකන යමක් කිව යුතුයි. අපර රනිල් ගැන තියෙන ගැටලුව ඔහුගේ ලිංගික අනන්‍යතාවය නෙමෙයි. මීට කලින් 2018 රනිල් වික්‍රමසිංහව හැල්ලු කරන්නට මෛත්‍රීපාල සිරිසේන විසින් සමනල කතාවක් කිපු වෙලාවේ අපි දැඩිව ඒකට පිළිකුලෙන් විරුද්ධ වුණේ අන්න ඒකයි. රනිල්ව විවේචනය කරන්න හේතු ඕනෑතරම් තියෙනවා. ඔහුට තියෙනවා යයි උපකල්පිත ලිංගික අනන්‍යතාවේ ඒ විවේචනයට පදනමක් නෙමෙයි. දේශපාලනයේදී බොහෝ අය අදහනවා රනිල් වික්‍රමසිංහ සාමකාමී කෙනෙකු බව. හැබැයි රනිල් වික්‍රමසිංහ කාන්තාවක් සමග විවාහ වී දීර්ඝ කාලයක් තිස්සේ විවාහ ජීවිතයක් ගත කර තියෙනවා. ඔහු දරුවන් බිහි කර නැහැ. රනිල්ගේ ওই පුද්ගලික කාරණා ඔහුට අයිති පුද්ගලික දේවල්. ඔහුත්
ඔහුගේ පවුලේ උදවියත් ඔහු එක්ක කරන ගනුදෙනුව පමණයි අපට අදාළ. එහෙත් රනිල්ගේ පුද්ගලික සම්බන්ධය අදාළ වූ එක්තැනක් වන්නේ බටලන්ද වාර්තාවන්ට අනුව අබිරහස් ලෙස මරණයට පත් වූ රෙජිනෝල් වින්සන් ප්‍රාන්දු රනිල්ගේ පෙම්වතෙක්ද යන්නත්. එයින් පසු රනිල් වික්‍රමසිංහ සිය බලය අවභාවිතා කරමින් පෙම්වතුන්ට විවිධාකාර බලතල වරප්‍රසාද හා පහසුකම් ලබා දුන්නාද කියන යන තැනදී පමණයි. එවගේම රනිල්ට යම්කිසි විවේචනයක් කරද්දී සාගලව සම්බන්ධ කරගන්නවා නම් ඒ කරගත හැක්කේ සාගල සහ රනිල් දේශපාලඥයන් විදිහට නරක නිසයි. ඒ විදිහට මහින්දා ශිරන්ති දෙන්නා විවේචනය කරන්නත් පුළුවන් සජිත් හා ජනනි ගැන වුණත් එවැනි විවේචනයක් කළ හැකි. කෙසේ වෙතත් කාන්තාවන්ට මඩ ගැසීම්වලදී මෙවැනි අපහාසවලට අමතරව මත්පැන් බීම වෙලාවට වැඩි නොකිරීම හා වෙනත් දුසිරිත් ගැන චෝදනා ගොඩක් එල්ල වෙනවා. කාන්තාවක් නම් සැමියෙක්ට දාව චරිතයෙන් යුක්තව හිස පහත් කරගෙන සිටිය යුතුයි. මෑත ඉතිහාසයේ හිටපු දේශපාලන නායකින් හා නායිකාවන් අතර නවසීලන්ත අගමැතිනි ජෙසින්ඩා ආර්ඩෙන් දෙ අගය කළ හැකි ගති ලක්ෂණ ගොඩක් තිබුණු කාන්තාවක්. අනෙක් දේවල් පසක දැම්මත් හදිසි කලබල අවස්ථාවවලදී ඇගේ පෙනී සිටීම් හරිම ආකර්ශනීයයි. එම නිසාම හරිණිගේ ජනප්‍රියත්වයත් යම් දුරකට ආර්ඩෙන්ගේ ජනප්‍රියත්වයට සමාන කරන්නට පුළුවන්. ඇත්තටම ආඩෙන් අවිවාහක කතක්ව සිටියා. ඇය තමන්ගේ පෙම්වතාට දාව දරුවෙක් බිහි කළා. මේවා බටහිර ක්‍රිස්තියානි හෝ කතෝලික සම්ප්‍රදායන් තුළ පවා විවේචනයට ලක්විය හැකි දේවල්. ඒත් ඇය ඒවා හැංගුවේ නැහැ. හරිණිගේ ලිංගික අනන්‍යතාවය හරිණිගේ පුද්ගලික දෙයක්. අනාගතයේදී ප්‍රසිද්ධියේ සමකාමී හෝ වෙන ඕනෑ ලිංගික අනන්‍යතාවයකට අයිති ගැහැණියක් දේශපාලන නායකත්වයට එන්න ඉඩ තියෙනවා. විවිධ ජාතීන්ට අයිති ගැහැණුන් තනිකඩ ගැහැණුන් දේශපාලනයට එන්න ඉඩ තියෙනවා. හරිණි සාමකාමී නම් ඇත්තටම ඒක ලංකාවට ආඩම්බරයක්. ඇයි එහෙනම් ලෝකේ හැරිම දුර්ලභ ගණයේ නායිකාවක් වේවි. හරිණි තනිකඩ කාන්තාවක් විදිහට මෙතරම් දුර පැමිණීමත් බොහෝ කාන්තාවන්ට ආදර්ශයක් සහ ආඩම්බරයක්. විවාහය කියන සාම්ප්‍රදායික සම්බන්ධය හෝ පිරිමින්ගේ සහය ගැහැණුන්ට ඕනෑ නැහැ. අතීතයේ සිට හරිණි කතාබහ කරපු විදිය, සිනහවුණු විදිය සහ ඇගේ අංග රටාවන් පවා ආඩම්බර හිතෙන්න ඕනෑ හරි ලස්සන දේවල්. ඇය අපි හැමෝගෙම අක්කා කෙනෙක් වගේ, මිත්‍රශීලී වැඩිමහල් සහෝදරියක් වගේ. හරිණි සහ අපි එක්ක දේශපාලන කඳුරක නැහැ. ඒත් අපි ඉන්න දේශපාලන කඳුරේ අපට සමීපව දේශපාලනය කරනවා මේ වගේම අති ප්‍රබල කාන්තා පෞරුෂයන් කීපයක්. අපි හොඳටම දන්නවා ඒ කාන්තාවන් කොච්චර වැදගත් භූමිකාවක් කරනවාද කියන එක. අරගලයේදීත් එයින් පසු වැඩ කරන්න ලැබුණු විවිධ සංවිධාන සහ එකතුන් හැම එකෙදීමත් සහෝදරියන් ගැහැණුන් කියලා තියෙන භූමිකාව හරිම මාරයි. හරිණිගෙන් පෙන්නුම් කරන්නේ ජාතික ජන බලවේගය කියන පක්ෂයේ එක ගැහැණියෙකුගේ දේශපාලනය නෙමේ. හරිණි පෙන්නුම් කරන්නේ බොහෝ ගැහැණුන්ට දේශපාලනය කරන්නට තියෙන ඉඩ. හරිණි අයත් වන්නේ විශාල ස්පේස් එකකට. දේශපාලන ව්‍යාපාරවලට ගැහැණුන් ඕනෑ, සහෝදරියන් ඕනෑ. අපි හරිණිව මොනවා වුණත් රකින්නවා වගේ කිව්වොත් ඒක මහා බොළඳ දේශපාලන මතයක් වෙන්න පුළුවන්. හැබැයි හරිණි නියෝජනය කරන කාන්තා දේශපාලන අවකාශය රකින්නවා කියන එක වැදගත්. කෙසේ වෙතත් හරිණි වර්ණනාව ඇති. අපි හරිණි පිහිටලා ඉන්න දේශපාලන ස්ථානය ගැනත් යමක් කියන්නට ඕනේ. හරිණිගේ දේශපාලන පැවැත්ම අවදානමකට ලක්වන තැනුත් තියෙනවා. අපි හැමෝම දන්නවා ජාතික ජන බලවේග දේශපාලනය තුළ ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන පක්ෂය සහ ජාතික ජන බලවේගයට පසුව එකතු කණ්ඩායම් කියලා දෙකක් සිටින බව. ඒ දෙක අතර ගැටුමක් තියෙනවාලු, උණුසුමක් තියෙනවාලු, ටෙන්ෂන් එකක් තියෙනවාලු ආදී කතන්දර දේශපාලනය තුළ අපිට ඇහෙනවා. හැබැයි එහෙම එකක් ගැන දැනට කිසිම සාධකයක් නැහැ. ඔවුන් කැම්පේන් එකක් කරලා ආණ්ඩුවක් ගත්තා. දැන් මහා ඡන්ද කරලා ඇස්ති වෙනවා. නාම යෝජනා ලයිසෝ දෙනකොටත් පත්තින් ලබා දෙනකොටත් ආදී ලෙස යම් යම් අවස්ථාවල වාද විවාද ඇතත් ඔවුන්ගේ අභ්‍යන්තර බෙදීමක් හෝ ගැටුමක් නැහැ. එහෙත් මතක තබා ගත යුතුයි හරිණි නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි. ඒට පිටින් එකතු තනිතනි සිවිල් ක්‍රියාකාරීන්ව ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික දේශපාලන පක්ෂයක් වුවත් හරිණි හෝ ඒ සිවිල් ක්‍රියාකාරීන් අයත් වන්නේ වමට නෙමෙයි. හරිණි වාගේම ඉදිරියේදී කැබිනට් එකට එකතු වීමට නියමිත තනිතනි පුද්ගලයන් විශාල පිරිසක් සිටිනවා. එවැගේම බාහිර සමාජයේ අයත් හරිණිට කැමති වෙන්නට හේතුව ඇය කාන්තාවක් වීම යනාදී ධනාත්මක හේතු පමණක් නොවෙන්නට පුළුවන්. සමහරු හිතන්නට ඉඩ තියෙනවා හරිණිලා වගේ අය විසින් ජනතා විමුක්ති පෙරමුණ කියන වාමාංශික දේශපාලන පක්ෂය යටපත් කරන්න පුළුවන් කියන එක. දේශපාලනයේදී තනි පුද්ගලයන් ඉස්මතු වී තනි පුද්ගලයන්ට වැඩි වටිනාකමක් ලැබෙන එක වළක්වන්නත් බෑ. තනි පුද්ගලයන්ගේ ආකර්ෂණය මත දේවල් දුවන්නේ ඒකාධිපති ආණ්ඩුවල විතරක්ම නෙවෙයි. ඒක ප්‍රතිපත්ති ගරුක දේශපාලනයේදී සිදුවෙන්නට පුළුවන්. ඒත් හරිණිගේ පෞරුෂයේ නියෝජනය කරන්නේ කුමක්ද? ඒ නියෝජනය කරන්නේ ඉතාම විසිරගිය එක මතයකට සංක්‍රේන්දගත නොවිච්ච අවිධිමත් ජාතික ජන බලවේගය කියන ඒකකය. ජාතික ජන බලවේගයට දේශපාලන මතවාදයක් නෑ. රට හදමු හෝ රට හදන්න පුළුවන් වගේ අදහස් දේශපාලන මතවාදයක් නෙමෙයි.
දෘෂ්ටිවාදයක් නැහැ. මේ වෙලාවේ පාලක භූමීන් ප්‍රභූන්ට එරෙහිව පෙළගැහිච්ච ඕනෑම කෙනෙක් ජාතික ජන බලවේගය වෙනවා. ඉතින් හරිනිගේ කරමත පැටවිලා තියෙන්නේ දැනට පිපිරිලා නැති කාල බෝම්බයක් වෙන්නටත් පුළුවන්. විවිධ මතවාද තියෙන අය ජාතික ජන බලවේගයේ හරිනි තමන්ගේ මතය නියෝජනය කරනවායි සෑහෙන්න බලාපොරොත්තු තබාගෙන තියෙනවා. විපක්ෂයේදී ඒ හැම මතයක්ම බැලන්ස් කරන්නට පුළුවන්. ඒත් ප්‍රායෝගිකව ආණ්ඩුවක් කරගෙන යද්දී ඒක කරන්නට බෑ. එහෙම නැත්නම් ඒක කරන්නට ඉතාම දුෂ්කර වන්නට පුළුවන්. හරිනි ආණ්ඩුව ගන්නට කලින් නිර්මාල් රංජිත් දේවසිරි එක්ක සාකච්ඡාවකදී කිව්වා හැමදේම ජනතාවට විරුද්ධව කියන්නට බැරි බවක්. දේශපාලනයේදී හරිනිට මතවාදීව අපි දැඩි විරුද්ධ තැනක තමයි ඔතන ඉන්නේ. අපි කියන්නේ ජනතාවගෙන් දේවල් හංගන්න ඕන නැති විත්තිය. මතවාද දේශපාලනයේ තියෙන වැදගත්ම තේ තමයි මතවාද වෙන්නේ බලය නැති තාක්කල් විතරයි. ඒ කියන්නේ අපි YouTube කරන තාක්කල් විකල්ප ක්‍රියාකාරීන් ලෙස හෝ විද්‍යුතුන් ලෙස මාධ්‍යවේදීන් ලෙස හෝ සිවිල් සමාජය වගේ විවිධාකාර තැන්වල සිටින තාක්කල් මතවාද කියන්නේ මතවාද. ඒත් ආණ්ඩු බලය ගත්තට පස්සේ මතවාද කියලා එකක් නැහැ. වැඩ කරන්න වෙනවා. ඒ කරන වැඩ විවිධ මතවලින් විග්‍රහ කරන්නට පුළුවන්. උදාහරණයක් ලෙස ආණ්ඩුව ව්‍යවස්ථාවක් හැදුවාට පස්සේ ජාතික ප්‍රශ්නය ගැන විධායක ජනාධිපති ක්‍රමය ගැන බලතල බෙදීම ගැන හෝ අනිකුත් ඕනෑ දෙයක් ගැන මතවාද ක්‍රියාකාරීත්වයක් බවට හැරෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන හෝ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මතවාද ක්‍රියාකාරීත්වයක් බවට හැරෙනවා. මතවාද කියන්නේ අහසෙ පාවෙන දේවල් නෙමේ. මහ පොළොව වැඩ කරන විදිය ගැනත් ඒවා හරියට කරන විදිය ගැනත් ලියවෙච්ච සංකල්ප. ඉතින් අනුර හරිනි ආණ්ඩුව ඉදිරියේදී ගමන් කරන්නේ කුමන මතවාදයේද? ඒක තමයි දේශපාලන ප්‍රශ්නය. ආණ්ඩු බලය ගත්තාට පසු කිය කියා ඉන්න දෙයක් නෑ. වැඩ කරන්නට වෙනවා. කරගෙන යද්දී ජනතාවට හැමදේම විවෘත වෙනවා. ඒ අර්බුද ගැන සහ ඒ ගැන කරනු ලබන තීන්දු තීරණ මොනවාදයි විවෘතව ජනතාවට නිරාවරණය වෙනවා. අන්න එහෙම මොහොතක වැඩ කරද්දී එකිනෙකට වෙනස් මිනිස්සුන්ගේ ආසාවල් අභිලාෂයන් බැලස් කරන්නේ කොහොමද කියා අප බලා සිටිය යුතුයි. ඇත්තටම කාන්තාවක ලෙසත් රටේ අගමැතිනිය ලෙසත් රට බලා සිටිය යුත්තේ හරිනට වරදින තුරුණන් නෙවෙයි. ඒත් අපි බලා සිටිය යුතුයි. එතෙක් අනවශ්‍ය මඩ ප්‍රහාරවලදී දේශපාලනයේ යෙදෙන සියලු කාන්තාවන් වෙනුවෙන් හරිනිට අවශ්‍ය හයිය රටේ මිනිසුන්ගෙන් ලැබීම අතිශය වැදගත් කාරණාවක් වෙනවා. මොකද මේ වෙද්දී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමිය හරිනි වර නිසාම. ඉතින් හරිනි අමරසූරියට තමන්ගේ දේශපාලන ජීවිතයේ ඉතාමත්ම විජයග්‍රහයි විදිහට පවත්වාගෙන යමින් සාර්ථක රටක් සුන්දර රටක් ලෙස ශ්‍රී ලංකාව පත් කරන්නට හරිනි අමරසූරියට තමන්ගේ දායකත්වය ලබා දෙනට හැකියාව ලැබේවායි අපි හැම දිනම ඉත සිතින් ප්‍රාර්ථනා කර සිටිමු. ඉතින් වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න, මේ වීඩියෝ එකේ සඳහන් වෙන කාරණා ගැන විශේෂයෙන්ම හරිනිගේ ලිංගික දිශානතිය පිළිබඳව කතා කරලා මේ වෙලාවේ මඩගැහිම සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන් ඒ හිතන හැම දෙයක්ම වීඩියෝ එක පල්ලෙන් කමෙන්ට් එකක් විදිහට සමාජගත කරන්නට අමතක කරන්න එපා. මතක් කරනවා සත්‍ය ගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ මේ වෙලාවේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. එහෙනම් ගිහිල්ලා එන්න. ස්තුතියි.